මේ හරිම අසීරු අවස්ථාවක්. කොළඹ නගරයේ ඉන්න එදා වේල එදාට හොයාගන්න බොහෝමයක් දෙනාට දැන් සති තුනකින් පමණ කිසිම ආදායමක් නැහැ. හැබැයි ඔවුන්ගේ බඩගින්නේ වෙනසක් නැහැ. මේ අමාරුව දැකපු රජය වහාම ක්‍රියාත්මක වුණත් මේ වෙනතුරුත් කිසිම සරණක් නොලැබුණු පවුල් ඉන්න බව අපේ ප්‍රජා සංවර්ධන නායකයින් අපට මතක් කර දෙනවා. WBCT අපි හැමදාම උත්සාහ කළේ අපේ නගරයේ නියම ශක්තිය දකින්න පුළුවන් වෙන්නේ ඔක්කොම අංශ එකතු වෙලා අපේ අභියෝගවලට මුහුණ දුන්නොත් විතරයි කියන දේ මේ නගරයට ඒත්තු ගන්නවන්නේ. ඒ නිසාම මේ මොහොතේ අපි සියලුම අංශවල සහයෝගයෙන් නගරයේ වැඩිපුරම අසරණ වෙච්ච නාගරික අඩු ආදායම්ලාභී ජන කොටසට වියලි ආහාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් ඉන්නේ. කොළඹ නගර සීමාව තුළ ක්‍රියාත්මක වන ප්‍රජා සංවර්ධන සමිති සියයක්, විශේෂ කාර්ය බලකාය, පිටකොටුවේ තොගවලඳපොලේ සැපියුම් ජාලය සහ අපට ආධාර ලබා දීලා මේවා ලැබිය යුතු අයට දෙන්න කියපු ආදරණීය මිනිස්සු, ස්වේච්ඡා සාමාජිකයින් කිහිප දෙනෙක් සහ සර්වෝදය ආයතනය මේ වැඩේදී අපිත් එක්ක ඉන්නවා. විශේෂයෙන් කියන්න ඕන ප්‍රජා සංවර්ධන සමිති හරහාම මේ දේ කරන්න හේතුව මේ වෙලාවේ ආධාර කිසිවක්ම නොලැබුණු අසරණම වූ පවුල් කවුද කියන කාරණය හොඳින්ම දන්නේ මේ ජනාවාසවලම ජීවත් වන ප්‍රජා නායකයින්. ඒ වගේම ආපදා අවස්ථාවක නිකම්ම නිකන් අසරණයින් නොවි තීරණ ගන්නන් බවට පත්වුණු මේ අය තමයි අපේ සාමූහික ප්‍රයත්නයේ ප්‍රබලම පුරුක. මේ විදිහට ඉගෙන ගන්න පාඩම් කොරෝනා ප්‍රශ්නේ විසඳුන දවසක පාවිච්චි කරන විදිහ අනුව අපේ නගරයේ සංවර්ධනය හෝ අවසංවර්ධනය තීරණය වේවි.